දිසා පාමොක් ඇදුරුතුමා සිය ශිෂ්‍යයන්ට ආයුර්වේදයේ ප්‍රගුණ කිරීමෙන් පසුව ඔවුන්ට එක්තරා ප්‍රායෝගික අභ්‍යාසයක් පැනුවා. ඒ සිව් දිගටම නියමිත දුරක් ගමන් කරලා තමන්ගේ අතට ලක්වන සෑම පැලෑටියක්ම පිරික්සා බලා බෙහෙතකට නොගන්නා පැලෑටි විශේෂයක් වෙතොත් ගෙන යන්නයි කියයි ඔවු ශිෂ්‍යයන්ට අනකර සිටියේ. බෙහෙතකට ගත නොහැකි කිසිම පැලෑටියක් නොලද්දෙමු යැයි පවසමින් හිස් අතින් පැමිණ ජීවික ශිෂ්‍යයෝ එම ප්‍රායෝගික පරීක්ෂණයෙන් ජය අරගෙන තියෙනවා. වසර 2500කටත් එපිට ඉතිහාසයකදී සිදුවුණ මෙම සිද්ධිය ආයුර්වේදයේදී ඖෂධයන්ගේ විශ්මිත ලොවට කියාපාන අගනා කතන්දරයක් විදිහට අපිට කියන්න පුළුවන්. මොකද ආයුර්වේද ඖෂධවල වටිනාකම මෙතිකෙයි කියන්නට අපිට බෑ. නිරෝගී පුද්ගලයාගේ සෞඛ්‍ය රැකදීමත් රෝගීන්ගේ රෝග නිවාරණයේ පිණිසත් ලොව බිහි වූ ආයුර්වේදයේ ඖෂධවල වටිනාකම එදාට වඩා අදටත් අදට වඩා හෙටටත් මතුවී ඇත්තේ එහි වටිනාකම නොසිතන නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ආයුර්වේදයේ අමිල වටිනාකමක් ඇති ඖෂධයක් පිළිබඳව තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. එනම් ඔයාලා හැමෝම දන්නා කෙසෙල් ගැන ඔයා නොදන්නා කරුණු කිහිපයක් තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. සංස්කෘත භාෂාවෙන් කදලි වගේම රම්බා කියන නම් වලින් හඳුන්වනු ලබන කෙසෙල් සාමාන්‍ය ව්‍යවහාරයේදී කෙසෙල් යනුවෙන්ද කෙහෙල් යනුවෙන්ද හඳුන්වනු ලබනවා. සිංහල භාෂාවේදී රම්බ කෙන් ලෙස හඳුන්වනු ලබන කෙසෙල් ඉංග්‍රීසි බසින් බනානා ප්ලාන්ට් යනුවෙනුයි හඳුන්වනු ලබන්නේ. ප්‍රාගෛතිහාසික යුගයේ ඉඳන්ම මිනිසා පරිභෝජනයට ගැනුණු පෝෂණීය ගුණෙන් ඉහළ ඖෂධීය පරිපූර්ණක් විදිහට මේ කෙසෙල් හඳුන්වන්න පුළුවන්. අපේ ආයුර්වේදයේදී පෙන්වා දෙන්නේ කෙසෙල් ගහේ මුල්, අල, කොළ, මුව, පතුරු, ගෙඩි වගේම බඩ කියන ආදී බොහෝ කොටස් ප්‍රයෝජනයට ගන්න බවයි. ගසේ රසායනික පදාර්ථයේ පිළිබඳව සොයා බැලීමේදී පැසුණු කෙසෙල් ගෙඩිවල කාබෝහයිඩ්‍රේට 22%ක්ද, සීනි පදාර්ථයේ 12%ක්ද, තන්තුමය කොටස් වගේම පොටැසියම්ද අඩංගු වෙනවා. ඊට අමතරව ඇල්බියුමින්, ප්‍රෝටීන, මේදය වගේම ලෝහ පදාර්ථ සහ විටමින් සී මෙන්ම විටමින් බී ද අල්ප වශයෙන් අන්තර්ගත වන පළතුරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලොව මිල අඩුම පළතුරක් වන කෙසෙල් සිව්වෙනියට ලොව නිෂ්පාදනය වන කුෂිභෝගය විදිහටත් හඳුන්වනවා. වසරකට ලොව මිනිසුන් කෙසෙල් ගෙඩි බිලියන 100ක් පමණ ආහාරයට ගන්නවා කියලයි පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙන්නේ. ලොව වැඩියෙන්ම කෙසෙල් ආහාරයට ගන්නේ උගන්ඩා රාජ්‍යයේ වැසියෝයි. උගන්ඩා රාජ්‍යයේ වැසියන් වසරකට කෙසෙල් රාත්තල් 500ක් පමණ ආහාරයට ගන්නවා කියලයි සඳහන් වන්නේ. නමුත් ලෝකයේ කෙසෙල් නිෂ්පාදනය වැඩියෙන්ම සිදු කරන්නේ අසල්වැසි ඉන්දිය නුවන් විසිනුයි. එය ප්‍රතිශතයක් විදිහට 28%ක් පමණ වෙනවා. එතකොට දෙවැනි ස්ථානය ලබාගෙන තියෙන්නේ 10%ක් කෙසෙල් නිපදවන චීනයයි. ඒ වගේම පළතුරු ගැන ලියවී ඇති කවි, ගීත වගේම නිසදැස්වලිනුත් වැඩිම ප්‍රමාණයක් ලියවී ඇත්තේ මේ කෙසෙල් ගැනයි. පළතුරක් විදිහට වගේම පළතුරක් ලෙස ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීමේදී කුඩා ළමුන් සඳහා යෝග්‍ය වන්නේ ඉදුණු කෝලිකුට්ටු කෙසෙල්ය.
වැඩිහිටියන්ට පරිභෝජනයට ඕනෑම කෙසෙල් වර්ගයක් සුදුසුවනවා වගේම දියවැඩියාව ඒ කියන්නේ මධුමේහය සහිත රෝගීන්ට සුදුසුවන්නේ මදක් ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි විතරයි. අනෙක් කෙසෙල් වර්ග මධුමේහය රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි කිරීමට ඉවහල් වෙනවා. එදා වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලියන ලද සංදේශ කාව්‍යවල පවා මේ රඹගැන් හෙවත් කෙසෙල්වල වටිනාකම පද්‍යයෙන් වර්ණනා කර තිබීමෙන් අපිට පෙනියන්නේ ඈත අතීතයේ ඉඳලම සිංහලයා අතර කෙසෙල්වලට ප්‍රධානතනක් හිමි වෙලා තියෙනවා කියලයි. ආයුර්වේදයේ පොත්පත්වලට අනුව කෙසෙල් ප්‍රභේද 100කට වඩා වැඩි ප්‍රමාණයක් පවතිනවා. ආනමාලු, ඇඹුල්, ඇටඹුරු, කොච්චි, කිටල, කෝලිකුට්ටු, නවරි, තිත්ත නවරි, දඬු කෙසෙල්, දිය කෙසෙල්, අලු කැදලි, නව් කෙසෙල්, හුවාලු, ඇඹුල් හොරන වාලු, කළු ආනමාලු, මරුතුවාලු, රතඹලා, රත්නවාලු, ගල් ආනමාලු, වතුපාලු, වැල් වඳුරු, වැල් සුවඳැල්, රුක් කෙසෙල් කියලා කෙසෙල් වර්ග විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මෙම කෙසෙල් වර්ගවලින් සියල්ලම ආහාර වගේම ඖෂධ සඳහා භාවිතා කරන්නේ නැහැ. මොකද මේ සියලුම ඖෂධවලින් මේ සියලුම කෙසෙල් වලින් ඖෂධ පිණිස භාවිතයට ගන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. ඖෂධයක් වගේම ව්‍යංජනයක් ලෙස කෙසෙල් සකස් කිරීමේදී අලු කෙසෙල් එහෙමත් නැත්නම් ලිප කැදලි ප්‍රධාන තැනක් ගන්නවා. ව්‍යංජනයක් ලෙස සකස් කිරීමේදී ගෙඩි, නුව සහ කෙසෙල් බඩ භාවිතයට ගැනීමේ හැකියාව පවතින අතර පොල් කිලි මිශ්‍ර කර සාදා ගැනීමෙන් ඉතා හිතකර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කෙසෙල් භාවිතා කිරීමෙන් ඔයාට ගොඩාක් ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසෙල් ගෙඩියේ පොත්ත සමහි ආලේප කිරීමෙන් එහි ඇති තෙල් ගතිය නිසා මදුරුවන් දෂ්ණ කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. කෙසෙල් පොත්ත පිලිස්සුණු හෝ සීරුණු තැන්වල ආලේපයෙන් වේදනාව අඩු කරනවා වගේම තුවාල ආසාදනය වීමද ඉතා ඉක්මනින් වළක්වන්න සමත් වෙනවා. ඒ වගේම හිසේ කැක්කුම නැති කර ගැනීමට කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත නලපත ආලේප කිරීමෙන් හැකියාව ලැබෙනවා. හිස කෙස්වල වියලි බව නැති කිරීමට කෙසෙල් ගෙඩි පොඩි කර ක්‍රීම් එකක් විදිහට සාදාගෙන එයින් මේසහැඳි එකකට මීපැණි මේසහැඳි එකක් මිශ්‍ර කරලා හිස කෙස්වල ආලේප කරන්න ඕනේ. පසුව උණුසුම් තුවායකින් ආවරණය කර පැයක් පමණ තබා සෝදා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම හිසේ කැක්කුම සුව කර ගැනීමට ඔයාට කරන්න තියෙන්නේ කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත නළල මත ආලේප කිරීම එක විතරයි. ඒ වගේම ලෙදර් සපත්තු පොලිෂ් කරන්නත් රිදී භාණ්ඩ දීප්තිමත් කරන්නත් කෙසෙල් පොත්ත භාවිතා කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉන්නන් සිටින තැන්වල රාත්‍රියේ කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත ඇතිලීමෙන් වගේම කෙසෙල් පොත්ත ඉන්නා මත බැඳ තැබීමෙන් සති දෙකක් පමණ යන විට ඉන්නා ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දිනකට කෙසෙල් ගෙඩි තුනක් ආහාරයට ගැනීමෙන් මිනිත්තු 90ක් ශරීරයේ වෙහෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය උද්‍යෝගය වගේම ශක්තිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අධික ලුණු ගැනීම නිසා ඇතිවන අස්ථි දිරායාම කෙසෙල් ආහාරයට ගැනීම තුළින් ඔන්න වළක්වා ගන්න පුළුවන්. කෙසෙල් ආහාරයට ගැනීමෙන් මනස සැහැල්ලු කරනවා වගේම එයින් මනස ප්‍රීතිමත්ව තියා ගැනීමටද උදව් උපකාරී වෙනවා. කෙසෙල් වල අධික යකඩ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙමගින් හිමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය උත්තේජනය කරන්න සමත් වෙනවා. ඒ වගේම මේ හිමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය උත්තේජනය කරන ගමන් රුධිරගත යකඩ ප්‍රමාණය වැඩි කරන්න සමත් වෙනවා.
යකඩ ප්‍රමාණය වැඩි වුණා කියලා කියන්නේ ලේ අඩුවීමේ රෝගයට පිළියමක්. වෙරිපත්ත ගතිය ඉක්මනින්ම නැති කරන්න කෙසෙල් ඉස්මපානයෙන් හැකි වෙනවා. දුම්පානයට ඇබ්බැහි වීමෙන් පීඩා විඳිනවා නම් කෙසෙල් ආහාරයට ගැනීමෙන් එය සුව කරගන්න පුළුවන්. මොකද කෙසෙල් ආහාරයට ගැනීමෙන් නිකොටීන් වලින් ශරීරයට වන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම දිනකට කෙසෙල් ගෙඩි 3ක් පමණ ගැනීමෙන් ශරීරයට දිනකට අවශ්‍ය වන පොටෑසියම් ලබා ගැනීම පුළුවන්. මේ පොටෑසියම් ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වා මොළයට රුධිරයේ ගමනාගමනය ක්‍රමවත් කරනවා. ඒ වගේම රුධිර පීඩනය පාලනයටද මෙය සමත් වෙනවා. ඒ වගේම බ්‍රත්පිත්වලට වගේම ශරීරයේ දැවෙන ගතිය සංසිඳ වීමටත් පුරුෂයන්ගේ ශුක්‍ර ධාතුව වර්ධනය කරන්නත් කාන්තාවන්ගේ ආර්ථවය වර්ධනයටත් උපකාරීව ශරීර ශක්තිය වඩාත් පෘෂ්ටිමත් බව ඇති කරන්න අලු කෙසෙල් ගෙඩි සමත් වෙලා තියෙනවා. ඉතින් මේ කියාපු සියලුම රෝග සඳහා ඔයාට අලු කෙසෙල් ගෙඩි පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු මධුමේහය පාලනය කිරීම සඳහා කෙසෙල් යොදාගෙන සාදාගැනීමේ හැකියාව පවතින ඖෂධයක් ගැන. මේ ඖෂධය සෑදීමට ඔයාට අවශ්‍ය වෙනවා අලු කෙසෙල් අල, කොතලි හිඹුටු, වීලි නෙල්ලි, ගොකුටු මුල්, බැබිල මුල්, සුදු හඳුන් කියන ඖෂධ. ඔයාට කරන්න තියෙන්නේ මේ ඖෂධ සියල්ලම කලන් දෙක බැගින් අරගෙන වතුර පතාට එකට සිඳවා උදේ සවස පානය කරන එක විතරයි. සුදුසු ප්‍රතිඵල ලබා ගන්න නම් අඩුම වශයෙන් දින 10ක්වත් මේ කෂාය එක දිගට භාවිතා කරන්න ඕනේ. දවසක් හැර දවසක් පානය කිරීමෙන් ඔයාට නිසි ආකාර ප්‍රතිඵල ලබා ගන්න නම් බැහැ. ඒ නිසා ඔයාට කරන්න තියෙන්නේ අවම වශයෙන් දින 10ක්ම කෂාය එක දිගට භාවිතා කරන එක විතරයි. ඒ වගේම කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග ගණනාවක්ම තියෙනවානේ. ඉතින් මෙහෙම වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ මදක් පැසුණු අලු කෙසෙල් ගෙඩි පොතු හැර පෙති කපා වියලා පිටිකර උප්පැණි හෝ මීපැණියෙන් අඹරා දෙහැඳි එකක් පමණ ප්‍රමාණය උදේසවස ආහාරයට ගන්න එක විතරයි. කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සියලුම රෝග සඳහා මෙම ඖෂධය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෙනවා නොඅනුමානයි. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත් තොරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.